ඇයිකරන්නේ මේ පාඩමේ අවසාන කොටසටයි අපි පැමිණ සිටින්නේ. එකොළොස්වැනි කොටස. කොටස් දහයක් තිස්සේ අපි බැලුවා කිතුුණු අපි සමහරක් දේවල් ඇයි කරන්න කියලා. ඉතින් අපේ පදනම කුමක්ද. අපේ පදනම ක්‍රිස්තියානිය යම් දෙයක් කරනවන බයිබලෙන් සනාත කරලා තියෙන්ඩ ඕනි. ක්‍රිස්තියානිය යම් දෙයක් කරන්න නැත්තා බයිබලෙන් කියලා තියෙන්ඩ ඕනේ ඕක කරන්න එපා කියලා. ඉතින් අපි විවිධ මාතෘකා අපි බැලුවා. ඉතින් ඔබ මේ පළවෙනි වතාවට නම් බලන්නේ කමක් නෑ, මේක බැලුවට අනිත් ඒවත් බලන්න. මේක 11 වෙනි හේතුවනේ ඇයි කරන්න කියන එක. ඉතින් අපි බැලුවා මේ ගොඩාක් දෙනා කියන එක කරන එක කරනවා, උද්ගත් අය කරන නිසා කරනවා, නැත්තම් අපි පාරම්පරිකෙන් වැඩි මහල්ලන්ගෙන් ආපුවර ලොකු මිනිස්සු කරපු නිසා අපි කරනවා, නැත්තම් එක සැරයක් කරා අවුලක් වුණේ නෑ ඒ නිසා කරනවා, නැත්තම් මේ මම මගේ හිතට එකඟ දේ මං කරනවා කියලා කරනවා, නැත්තම් අනාගත වාක්‍යයක් ස්වප්නයක් දර්ශනයක් දැකපු නිසා කරනවා කියනවා. ඉතින් ඒ වගේ එක එක හේතු තියෙනවනේ. ඉතින් අපි පදනම් කරලා තියෙන්නේ මේ පාඩම වචනය මත අපි හිට ගන්න ඕනේ කිතුනවා. ඉතින් වචනයෙන් කියලා තියෙනවා නම් කරන්න එපා කියලා ආය මොනවා කවුරු කිව්වත් කරන්න බෑ. වචනයෙන් කියලා තියෙනවා නම් කරන්න කියලා අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් දැන් මේ 11 වෙනි මාතෘකාව මොකක්ද? ඇයි අපි කරන්නේ? 11 වෙනි හේතුව තමයි ඒක කරනකොට හොඳ හැඟීමක් එනවා. අර ඉංග්‍රීසියෙන් කියනවා I feel good when I do that. මට නිකන් අර මාර හැඟීමක් තියෙන්නේ, මාර අර සන්තෝසයි සුන්දරයි කියලා කියනවා. ඒ කියන්නේ හැඟීම. අපි සමහර දේවල් කරන්නේ අපිට හැඟෙනවා ඒක හොඳයි කියලා. සමහර දේ අපි කරන්නේ නැත්තේ හැඟෙන්නේ නැති නිසා. ඒ කියන්නේ දැන් බයිබලයේ කියනවා යාඥා කරන්න කියලා. සමහරු යාඥා කරන්නේ නැති අය දන්නවද? මට අද යාඥා කරන්න හැඟීමක් ආවේ නැහැ. බයිබලයේ කියවන්න කියලා තියෙනවා බයිබලයේ රෑ දහවල් මෙනෙහි කරන්නලු. ඉතින් බයිබලයේ කියවන්න සමහරු කියනවා අනේ මම බයිබලයේ ගත්තම අර කියවන්න හැඟෙන්නේ නැහැ. අද මට පල්ලි යන්න අර හැඟීමක් ආවේ නැහැ. ඉතින් අර මට නිකන් අද නිකන් ඩල් වගේ කම්මැලි වගේ. ඉතින් මං ගෙදර ඉඳලා ටීවී එකේ දේශනාවක් දාගෙන අහමු කියලා හිතුවා. ඔය වගේ හැඟීම් නිසා. දැන් ඕක ගැන මං කියන්න තියෙන්නේ මෙහෙමයි. ඇත්තට දෙවියන් වහන්සේ අපිව හැඟීම ඇති පුද්ගලයෝ හැටියට මවලා තියෙනවා. මොකද හැඟීම තියෙනවානේ. දැන් යේසුස් වහන්සේ මේ ලෝකේ ඉන්නකොට උන්වහන්සේ හැඟීම් වලට ඉඩ දුන්නානේ. උන්වහන්සේ යොහන් 11 අර ලාසරස් මැරිලා ඉඳද්දි උන්වහන්සේට කඳුළු ආවලු. හැඟීම නිසානේ උන්වහන්සේට කඳුළු ආවේ නේද? ගෙත්සමනේ උයනේ යේසුස් වහන්සේ ගිහිල්ලා අර හෙමාටිඩ්‍රෝසිස් කියන වෛද්‍යමය දෙයක් උන්වහන්සේට සිදු වුණානේ. අර හෘද වස්තුව අර රුධිරය පම්ප් කරන විදිය අප්සෙට් වෙලා ඒකට කියන්නේ හෙමාටිඩ්‍රෝසිස් කියලා. මම වෙන පාඩමකින් උගන්වනවා. අර ලේ දාඩිය සිදුරු වලින් ලේ ආවේ. ඒ හැඟීමනේ කනස්සල්ල. උන්වහන්සේට ලොකු කනස්සල්ලක් ආවා. ඒක හැඟීමක්නේ. ඒ වගේ දෙවියන් වහන්සේගේ දාසයින්ගේ හැඟීම් දාවිද් ගිවිසුම් පෙට්ටිය ගේනකොට දාවිද් හැඟීම් පූර්වව හැඟීම් බරව නැටුවා. ඉතින් අර නටනකොට අර රජ වස්ත්‍රය අර උඩ දාගෙන හිටපු රජ වස්ත්‍රය ගැලවුණා. ඒක බලලානේ අර මීකා කියන එයාගේ භාර්යාව දාවිද්ගේ භාර්යාව හිනා වුණේ. ඒකට දෙවියන් වහන්සේට ඔරොප්පු වෙලා මීකාගේ මේ ගර්භාෂය වසා දැම්මා. ඉතින් අර ඒ වගේ අර හැඟීම් වලට දෙවියන් වහන්සේ ඉඩ දීලා තියනවා නේද? බය වෙන අවස්ථාවේ දෙවියන් වහන්සේ බය වෙන්න එපා කියනවා. අඬන අවස්ථාවේ දෙවියන් වහන්සේ කියනවා අඬන්න එපා කියලා. ඉතින් ප්‍රීති වෙන්න දෙවියන් වහන්සේ කියලා තියෙනවා පිලිප්පි 4:4 ප්‍රීති වෙන්න සමින්දුන් තුල නිතරම නැවතත් කියමි ප්‍රීති වෙන්න. ඉතින් අර ප්‍රීතිය කියන්නේ හැඟීමක් නේද? සතුට හැඟීමක්, ප්‍රීති හැඟීමක්, සන්තෝෂ හැඟීමක්. ඒ වගේම අපි දුක තියෙනවා, බය තියෙනවා. අර ගෝලියෝ 12 බෝට්ටුවේ යනකොට අර ඡණ්ඩ මාරුතයට අහුවෙලා බෝට්ටුව ගිලින්න හදනකොට යේසුස් වහන්සේ ජලය මත ඇවිදගෙන ඇවිත් ඒගොල්ලන්ව බේරුවානේ. ඒ ඡණ්ඩ මාරුතය නිව්වානේ. එතකොට යේසුස් වහන්සේ
හැඟීම් වලට ඉඩ දෙනවා. ඉතින් අදත් අපේ ජීවිතේ අපිටත් විවිධ හැඟීම් තියෙනවා. ඉතින් ඒවා දෙවියන් වහන්සේ කියන්නේ මේ උඹ ගැළවීම ලැබපු පළියට උඹ නිකන් මේ රෝබෝට් එකක් වගේ හැඟීම් නැති යන්ත්‍රයක් වගේ උඹ හිටපන් කියලා කියන්නේ. ඒ වුණාට මිත්‍රවරුනි අපි හැඟීම් පාලනය කරන්න ඕනේ. හැඟීම් අපිව පාලනය කරන්න ඉඩ දෙන්න බෑ. මොකද අපි ජීවත් වෙන්නේ දර්ශනයෙන් නෙවෙයිලු ඇදහිල්ලෙන්. එතකොට ඇදහිල්ල කියන්නේ මොකද්ද? ඇදහිල්ල හෙබ්‍රව 11 එකේ කියනවනේ අපි දකින් නැති දෙයි නිච්චය. නේද? කියන්නේ ඇදහිල්ලෙන් තමයි අපි අද ජීවත් වෙන්නේ. එතකොට අපිට කියලා තියෙන නම ඇදහිලිවන්තයින්. හැංගීම් කාරය නෙවෙයිනේ. එතකොට අපේ හැංගීම් ඇදහිල්ලට පටහැනි වෙනකොට ඇදහිල්ල මුල් තැන ගන්න ඕනේ. දැන් වචනේ කියලා තියනවා නම් මේ දේ කරන්න සභාවට යන්න. එතකොට හැංගීම කිව්වොත් අද යන්න හැංගෙන්නේ නැහැ. අද ඉමු. එතකොට හැංගීමට අපි ඉඩ දෙන්න බෑ. වචනේට ඉඩ දෙන්න ඕනේ. හැංගීම කියනකොට අද නම් යාඥා කරන්න හිතෙන්නේ නැහැ, හැංගෙන්නේ නැහැ. අද නම් නිකන් කම්මැලි වගේ. එතකොට අපි වචනයට කීකරු වෙලා අපි යාඥාව කරන්න ඕනේ. දැන් පෙන්තකොස්ත අපිට සමහර අයට අන්‍ය භාෂා දීමනාව තියෙනවානේ. ඉතින් අන්‍ය භාෂාව දීමනාව තියන අය දවසකට අඩු ගානේ පැයක්වත් අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න ඕනේ කියලා මම උගන්වනවා. ඔගොල්ලෝ කරලා බලන්නකෝ. අනේ අපිට හැංගෙන්නේම නැහැ ඒක කරන්න. පා වෙනවා. ඇයි අන්‍ය භාෂාවෙන් අපි යාඥා කරනවට ආත්මේනේ යාඥා කරන්නේ. ඉතින් මොලේට අනම් මනම් දේවල් එනවා. අපිට අර හැංගෙන්නේ නැහැ. ඒ පළියට අපි නොකර ඉන්න බෑ. ඉතින් වචනේ කියලා තියනවා නම් ඒක අපේ හැංගීම් වලට පටහැනි වුණාම අපි හැංගීමට නෙවෙයි ඉඩ දෙන්න ඕනේ වචනයට. ඉතින් අද සමහර මිනිස්සු සමහර දේවල් කරන්නේ ඇයි? දැන් සභාවේ වැටෙනවානේ. සමහර සභාවන් වල යාඥා කරනකොට මිනිස්සුට ඕන් ගාලා වැටෙනවා. දැන් වැටෙන එක ඇත්තද බොරුද? මෙහෙමයි. සමහරු ඇත්තටම දෙවියන් වහන්සේගේ ස්පර්ශය ලැබුණාම වැටෙනවා. ඒක කලාතුරකින් සිදු වෙනවා. අර මම කියලා කලිනුත් කියලා තියෙනවා. අපේ අපි ගිහිල්ලා ලින්දකින් වතුර අරගෙන අපේ ඇඟට දාගත්තාම අර අපේ ඇඟ පොඩ්ඩක් ගැහෙනවානේ. හැබැයි ඉතින් අර දෙවෙනි පණිට්ටුව, තුන්වෙනි පණිට්ටුව, හතරවෙනි පණිට්ටුව කියලා දාලා දාන සැරේට ගිඩි ගිඩි ගාලා ගැහෙනවා නම් ඒක බොරුවක්නේ. අර පල්ලෙවෙනි පණිට්ටුව ඇඟට දානකොට අම්මෝ අර උණුසුම් ඇඟට සීත වතුර වදිනකොට අර ගැස්සෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේගේ විශිෂ්ට හස්තයක්, ස්පර්ශයක් ලැබෙනකොට අපි ඒ වගේ ගැස්සিলা සමහරු වැටෙනවා. ඒක නෑ නෙවෙයි. ඒක ඇත්ත. යක්ෂ ආවේශ වෙලා වැටෙන අයත් ඉන්නවා. ඒකත් ඇත්ත. සමහරු ඉන්නවා බොරුවට වැටෙනවා. ඇයි දන්නවද? වැටුනම අර නාර හැඟීමක් ඒගොල්ලන්ට එන්නේ. නිකන් අර ආත්මික දෙයක් සිදු වුණා වගේ හැඟීමක් එනවා. අන්න ඒක තමයි, එතන තමයි අපි වරද්දගන්නේ. බොහෝ අය වැටෙන්නේ අර හැඟීම නිසා. ඒක වැරදි. ඉතින් ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අර මේ ළඟදී 1993 ඉඳලා ආවා ටොරොන්ටෝ එයාපෝට් විනියඩ් චර්ච් එකේ ඉඳලා අර හිනා වෙන කේස් එකක් ආවා. මිනිස්සු හිනා වෙනවා සභාවේ දේශනා, මිනිස්සු දේශනා කරගෙන ඉන්නකොට පල්ලියේ ඉන්න මිනිස්සු හිනා වෙනවා. පස්සේ ඒක වැඩි වෙලා ඒක මදි වෙලා සිංහයෝ වගේ ගර්ජන හඬ, බල්ලෝ වගේ බුරණ්ඩ ගන්නවා. ඊට පස්සේ මේ තව පාස්සල්ලා කීප දෙනෙක් කිව්වා අර පාපිෂ්ඨ දේ එළියට එනවා කියලා. මේ පොලිතින් බෑග් අරගෙන එන්න කියලා සිලිසිලි මලු වමනේ දාන. ඒ අනන්ත අප්‍රමාණෝ ඒ වගේ දේවල් නේද? ඕවා මොනවද? බයිබලේ නැහනේ. බයිබලේ නැති දේ ඇයි ඒගොල්ලෝ කරන්නේ? ඉට් ෆීල්ස් ගුඩ්. ඒක හොඳ හැඟීමක් දෙනවා ඒගොල්ලන්ට. මාර ජොලි, මාර හැඟීමක්. අනික දැන් නමස්කාරය ගන්නකෝ. දැන් නමස්කාරය කියන්නේ දැන් මේකයි හොඳට මාව වරදවා තේරුම් ගන්න එපා. YouTube එකේ තියෙනවා නමස්කාරය පිළිබඳව මම උගන්වපු දෙයක් තියෙනවා මගේ කට්ටියත් එක්ක. ඒ කියන්නේ ස්තුතිය කරන්නේ කොහොමද? ප්‍රශංසාව කරන්නේ කොහොමද? නමස්කාරය කරන්නේ කොහොමද කියලා මම විවිධාකාරව උගන්වලා තියෙනවා. ඒකේ අර ගීතාවලිය 150 ගන්නකො. ගීතාවලිය 150 අපි නිශ්චලව ඉඳන් නමස්කාර කරන එකක් තියෙනවා, ප්‍රශංසා කරන එකක් තියෙනවා. අර ශබ්ද ഘോഷාවෙන් අර මේ අපි හයියෙන් අපි දෙවන් වහන්සේට ප්‍රශංසා කරන ඒවාත් තියෙනවා. ඉතින් දාවිඩ් විලසින් නටමින් මා සමින්දුන්ට ස්තුති කරමි. ඒ වගේ අර දෙවියන් වහන්සේට නටමින් ගයමින් ප්‍රශංසා කරන එකක් තියෙනවා. නිශ්චලව සිට ගීතාවලිය 46:10 මා දෙවියන් වහන්සේ බව දැනගන්න ඒවත් තියෙනවා. ඉතින් අර දෙවියන් වහන්සේව විවිධාකාරව අපි නමස්කාර කරන්න පුළුවන්. හැබැයි
සමහරක් වෙලාවට හැංගීම් අපිව පාලනය කරන්න ගන්නවා. සමහර තැන්වල මොනවද කරන්නේ මේගොල්ලෝ අර අර අන්‍ය ආගම්වල කරනවා වගේ දඩ 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 ගාලා බෙර ගාලා ඩංගර ඩකර 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 ඩංගර ඩකර 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 කියලා. දැන් මේ අපේ බයිබල් කෝලෙජ් එකේ වෙච්ච සිද්ධියක් මම කියන්නම් පාස්ටර් ඩැනි මේ කැමරා පිටිපස්සේ ඉන්නවා. දවසක් පාස්ටර් ඩැනි ඇවිල්ලා මට කිව්වා මාස්ටර් අර අර වතු වල කාවඩි නටනවා වගේ මුං ගහගෙන අන්‍ය භාෂා යාඥා කරනවා කියලා. පස්සේ මං ගියා. බලනකොට ඇත්තටම අර අර දැන් අපේ බයිබල් ඉස්කෝලේ පැයක් අන්‍ය භාෂාවෙන් යාඥා කරන දෙයක් තියෙනවා හැමදාම. දැන් මේ දවස්වල විනාඩි 45 කරන්නේ. ඉතින් දවසක් පාස්ටර් ඩැනි මට ඇවිල්ලා කිව්වා මේ ඇවිල්ලා පොඩ්ඩක් බලන්නක මුං කරන දේ කියලා. යනකොට මං දැක්කා ඔය නෝර එළියෙන් ඇවිල්ලා ඉගෙන ගන්න කොල්ලෝ අර 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 ඒගොල්ලන්ගේ අර Hindu කාවඩි නටන කොට ගහන්නේ ඩංග ටකර 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 ඩංග ටකර 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 ඩංග ටකර ගාලා එකේ ගහන අනිත්යෙන් අන්‍ය භාෂා හැටකොට මම දකිනකොට මම දැක්කේ මුං කාවඩි නටනවා වගේ. මං කියවා නවත් අපි ආවෝක කියලා. ඇයි ඒ? අර හැංගීම චූන් උනා මුං. චූන් උනා. හිමීට පටන් ගන්නවා දන් දන් ටකර ටක්ක ටකර ඩඩං කියලා අර අර බෙරේ ගහන්න ගන්නවා. ගහපම දා අම්මා චූන් වෙලා ඊට පස්සේ දඟර නැටුම් තමයි නටන්නේ. ඒව වැරදි. ඒකයි මම කියන්නේ දැන්. ශබ්දයෙන් අපි වාදනය කරගෙන ගායනා කරන එක වැරදි නෑ. ඉතින් අපි පොඩ්ඩක් දෙවියන් වහන්සේ තුල ලස්සනට අපේ ඇඟ හොලවගෙන අපි නටන එක කියන්නේ අර ඩීසන්ට් නැටුම නටනවා කියන්නේ ඒ නැටුම නේද? දන්නවද? දැන් කොහොමද තියෙයිද මම ඇවිල්ලා මේ 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 මම දෙමළ කියලා මම මෙහෙම නටාගෙන ඒව සභාවට හරියන්නේ නෑ. අර කාවඩි නටුම වගේ මම ඩංග ඩකර 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 ඩංග. ඉතින් මේ එමෙ හැංගීම් අපි හැංගීම් පාලනය කරමු. ඒ නිසා අපි හැංගීම් වලට ඕනවට වඩා ඉඩ දෙනකොට වැරදි දේ කරනවා. ඒක වචනේ නෑ. එතකොට දැන් ඔය වගේ කාවඩි නටාගෙන ඉන්නකොට අන්‍ය ජාතිකයෙක් සභාවට ආවොත් ඌ බලයි අර අර අපේ අර 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 කෝවිලේ වෙන දේ තමයි මුනුත් මෙතන කරන්නේ කියලා. ඒ නිසා මේ මිත්‍රවරුනේ මේ හැංගීම් වලට අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් සමහරලාට යාඥා කරනකොට සමහරුන්ට ආපහු චූන් වෙනවා දෙවියන් වහන්සේ කවුද කියලා අමතක වෙලා නිකන් වැඩකාරයෙක් වගේ දෙවියන් වහන්සේට කතා කරනවා මං කියලා පෙන්නන්නම්. දැන් මෙහෙමයි දැන් මම පෙන්තකොස්සකාරයෙක් කියන එක අමතක කරන්න එපා. වැටි වැටි මෙරි මෙරි යාඥා කරන්න ඕනේ කියන එක මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මෙරි මෙරි නෙවෙයි තේරණානේ මං කියන එකනේ. ඒ කියන්නේ අපි අර අපේ ආත්මේ ප්‍රාණේ ශරීරයේ දාලා යාඥා කරලා අපි ස්වාමිනේ දෙන්න ස්වාමිනේ කියලා අපිට ඉල්ලන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. අඬා අඬා යාඥා කරන්න පුළුවන්. හරිද? වැළපිලා යාඥා කරන්න ඒව පුළුවන්. සමහරු දෙවියන් වහන්සේගෙන් ඉල්ලන විදිය බලන්න ඕනේ. නිකන් අර වැඩකාරයෙක්ගෙන්වත් ඉල්ලන්න නැති විදියට තමයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ. ස්වාමිනේ දැන් මේක කරන්න මම දැන් මේක කරන්න දැන් මේක ඉල්ලන නිකන් ඔය මේ පළාත් සභා මන්ත්‍රී කෙනෙකුට ඔහම කතා කරලා බලන්න. දැන් එනවා ඇවිල්ලා මගේ ගමේ පාර බලනවා කියලා බලන්න මොනවද වෙන්නේ කියලා. ඇමතිතුමෙක් හම්බෙලා ගිහිල්ලා කියන්නකෝ ඔය වගේ මන්ත්‍රී කෙනෙකුට ඇමති කෙනෙකුට වැඩි ඕන අපේ ආරච්චි මහත්තයෙකුට ගිහිල්ලා කියන්න. ඇවිල්ලා මේ මොකක් හරි බලන්න කියලා ආරච්චි මහත්තය ළඟට ගිහිල්ලා ආරච්චි මහත්තය දැන් එන්න දැන් එන්න දැන් ඇවිල්ලා බලන්න කියලා බලන්න. එනවා දේ දන්නා ඕගොල්ලෝ මොනවද කියලා. ඒ ආරච්චි මහත්තයෙකුට කතා කරන්න බැරි විදිහට පොලිස් රාළහාමි කෙනෙකුට කතා කරන්න බැරි විදිහට මන්ත්‍රී ඇමති කෙනෙකුට කතා කරන්න බැරි විදිහට මේගොල්ලෝ දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා. දවසක් ලොකු වැඩසටහනක සම්මාදම ගත්තා මේගොල්ලෝ. සම්මාදමට යාඥා කරන්න කියලා කිව්ව එක්කෙනෙකුට. එයා සම්මාදමට යාඥා කරපු විදිහට මම බය වුණා. නිකන් දෙවියන් වහන්සේට ඊසේ බලාගෙනයි කියලා කියන විදිහට තමයි. දුන්න ආයව ආශිර්වාද කරන්න වහන්සේ මම බැලුවා. කවුද මෙතන දෙවියන් වහන්සේ කවුද මෙතන ඇදහිලිවන්තයා? පරිස්සම් වෙන්න ඕනේ. එයයි දන්නවද? අර හැංගීම චූන් වුණාම අපේ උන්ට දන්නේ නැහැ කොහොමද නවත්තන්නේ කියලා. දෙවියන් වහන්සේ ඉදිරියේ චූන් වෙන්න බෑ බලාගෙන හැංගීම් පාලනය කරගන්න ඕනේ. උන්වහන්සේ රජුන්ගේ රජ, ස්වාමීවරුන්ගේ ස්වාමීන් වහන්සේ. පරිස්සමෙන් ඉන්න ඕනේ. සභාව තුළ විනය රැක ගන්න ඕනේ. අපේ චරිත තුළ විනය රැක ගන්න ඕනේ. පරිස්සමෙන් දේවල් කරන්න ඕනේ. හැංගීම් වලට ඉඩ දෙන්න බෑ. හැංගීම හොඳයි වැටෙනකොට හොඳ හැංගීමක් එනවා. හිනා වෙනකොට මේ වගේ දේවදාසයා දේශනා කරනකොට අපි අර ඒකටත් මම දැකලා තියෙනවා දේවදාසයා අරහෙ දේශනා කරන මේ මිනිස්සු බොරුවට කල හිනා වෙනවා. ඒක දකපුවම අනිත් මිනිස්සුන්ටත් හිනා වෙනවා.
පරිසං වෙන්න ඕනේ. ඉතින් හැංගීම හොඳ හැංගීමක් ලබා දෙනවා කියලා කරන්න යන්න එපා. එහෙනම් මිත්‍රවරුනි, අදින් අපි මේ ඇයි කරන්නේ කියන වැඩසටහන නිමා වෙනවා. ඉතින් මම කියපු සමහර දේවල් සමහර අයට එච්චර අල්ලන්නේ නැතුව ඇති. කරන්න දෙයක් නැහැ. මම මගේ ඉගැන්වීම පදනම් කරගත්තේ දෙවියන් වහන්සේගේ වචනේ. වචනේ කියලා තියනවා නම් කරන්න. වචනේ කියලා තියනවා නම් කරන්න එපා කියලා කරන්න එපා. ආයේ ඒක කොච්චර හොඳ හැඟීමක් ගෙනලා දුන්නා හැඟීමට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේ අපිට හැඟීම් දීලා තියෙනවා, හැඟීම් ගරු කරන උන්වහන්සේ. හැබැයි අපි ප්‍රවේසම් වෙන්න ඕනේ. එහෙනම් ඇයි කරන්නේ කියන වැඩසටහනේ කොටස් 11ක් තිස්සේ මාත් එක්ක ඔබ රැඳිලා හිටපු අයට යේසුස් වහන්සේගේ නාමයේ නාසිරි දෙවියන් වහන්සේට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.